ඔබ අනිවාර්යයෙන්ම සිහින දකින්න ඇති. සිහින නොදකින කෙනෙක් නැහැ. ඒ නිසායි අපි මේ විශේෂාංග ගැළපෙන්න ආරම්භ කරේ ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන්යක් තුළ සිහින පලාපල කියන ප්‍රථම සහ එකම වැඩසටහන ඔබේ සිහින පලාපල වැඩසටහන. එවිනෙන් අදත් අපි ආරාධනා කළේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ප්‍රශාන්ත් මලවගේ මහත්මයාට අයබඩ ඔබතුමාට අයබෝවන් සුබ දෙසමක් ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්. සුබ දෙසමක්. අපි ඊයේ රෑ දැකපු හින ඊට කලින් දැකපු හින මීට මාසයකට කලින් දැකපු හින ඔබට මතකයේ තියෙනවා කවදා හරි මීට අවුරුදු ගානකට එහාදී හරි දැකපු හිනයක් ගැන ඒ හින අපට කියන්න ප්‍රශාන්ත් මහත්මයා සූදානම්. මොකක්ද ඒ හිණෙන් ඔබට කියවෙන්නේ කියන කාරණාව පිළිබඳව ඔබව දැනුවත් කරන්න. එනිසා අපි පෙරිනු දුරකථනාංග මතක් කරන්නම්. ඔබේ සුපුරුදු දුරකථනාංග 011 433 44 44 සහ 011 433 44 66 දුරකථනාංග ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිපි මාර්ගයෙන් අපිට ඔබේ සිහිනය ලියලා එවන්න. මම මෙන්න මේ සිහිනය මෙදා දැක්කේ කියන කාරණාව සම්බන්ධව අර ලියා එවන්න. සිහින පලාපල TV1 තැපල් පෙට්ටිය 100 රත්මලාන. සිහින පලාපල TV1 තැපල් පෙට්ටිය 100 රත්මලාන ලිපිනේට අපට ඔබේ සිහින ලියා එවන්න. අපි සුදු පරිවිය දැක්කොත් මොකද වෙන්නේ? සුදු පරිවිය ඉතාමත් සුබදායි සිහිනයක්. ඔබට ඔබගේ ජීවිතයේ අරමුණු සහ අපේක්ෂාවන් සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන බාහිර සහයෝගයත් උපකාරයත් ඔබට නොඅඩුව ලබා ගත හැකි වන ඒ වගේම දුර ඉන්න ඥාතියෙකු හෝ හිතමිත්‍රයෙකුයි. දැන් අපි කියන විශ්වාසා පරමා ඥාති. ඥාතිත්වයේ තියෙන විශ්වාසය මතයි. විශ්වාසවන්තයෙකුගේ හිතා ගන්න බැරි සහයෝගයක් සහ උපකාරයක් ලැබෙන්නට තියෙන වාසනා ගුණයක් විදිහට තමයි මේ පෙන්නුම් කරන්නේ. නින්දෙන් පේනවා සමහරලාට කොණ්ඩේ දිලා තියෙන. මේ හොඳට කලුවට තියෙන කොණ්ඩේ. ඒ තරම් යහපත් සිහිනයක් නෙවෙයි. ඔබ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂයෙන් මානසික සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වූ කාරණයක්. මානසික වශයෙන් ඇතිවෙන යම්කිසි විභ්‍රාන්තිමය තත්ත්වයක් සහ ආතතිමය තත්ත්වයක් ඉදිරියේදී ඔබට අත්විඳින්න සිද්ධ වෙන පිහිටීමක් විදිහට තමයි මේ පෙන්නුම් කරන්නේ. ඒ අතරම ඒතරම්ම සුබදායි සිහිනයක් නොවන වගේ විශේෂයෙන් සිතබා ගත යුතු කාරණයක්. අපි අපේ ගෙදර නිවසේ සාලේදී ලිස්සල වැටෙනා වගේ සිහිනයක් දැක්කොත් වැටීම් වගේ දේවල් නිතරම දකිනකොට තමන්ගේ තත්ත්වයේ ගෞරවය පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. තමන්ගේ තත්ත්වයේ ගෞරවය පහත වැටීමට හේතු ගිරඳන කාරණාවන් තමන්ට අපහාස උපහාස නිନ୍ଦා අවමන් ආදී ලබන්නට සිදුවෙන සිදුවීමක් විදිහට තමයි මේ පෙන්නුම් කරන්නේ. ඔබ කරන කියන සෑම කටයුත්තකදීම ඉතාමත් කල්පනාකාරීව සහ බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අපි ලිඳෙන් වතුර අදින වෙලාවක ලිඳේ බාල්දි එකපාරම අර ලණුවෙන් කැඩිලා ලිඳර වැටෙනවා. මෙහෙම දෙයක් දැක්කොත් ඇත්ත වශයෙන්ම ඔබ සමග බොහොම සුහදශීලීව සිටි යම් අයෙකු ඔබගෙන් දුරස්ත වෙලා නැවතත් එක්වීමක් පෙන්නුම් කරන සිහිනයක් මේ. උදාහරණයක් විදිහට මෙවිනි දෙයක් දැක්කොත් එහෙම බිරිඳ සමග වෙන්ව සිටින යම්කිසි ස්වාමි පුරුෂයෙකු හෝ බිරිඳක් හෝ එහෙම දැක්කොත් එවැනි සිහිනයක් දුටුවොත් ඔබගෙන් ඉවත් වෙලා ගිය කෙනා නැවත ඔබ ළඟට පැමිණෙන සිහිනයක් වශයෙන් තමයි හඳුන්වන්නට පුළුවන්. අප අමනාප වූ අය මිත්‍ර වෙන සිහිනයක් වශයෙන් තමයි ඒ පෙන්නුම් කරන්නේ. අපි යන්නේ මෝටර රථේ රෝදයක් ගැලවිලා විසිනවා අපිට පේනවා. ඒ ඇත්ත වශයෙන්ම අනතුරුදායි සිහිනයක් ඔබගේ විශේෂයෙන්ම ඉහළ පාද සහ දැන් ඉහළ ගාත්‍රා සහ පහළ ගාත්‍රා. දැන් රෝදය දැන් අපි හිතමු ඉදිරිපස රෝදයක් නම් ඉදිරිපස දකුණු අත පැත්තේ රෝදයක් නම් දකුණු අත ආරක්ෂා කරගන්න ඕන. පසුපස දකුණු පස රෝදයක් නම් දකුණු පය ආරක්ෂා කරගන්න ඕන. ඒ ආදී වශයෙන් දැන් රෝද හතරක් තියෙනවා සාමාන්‍ය මෝටර රථයකට. ඒ රෝද හතර හා සමානව තමන්ගේ අත් දෙක සහ පාද දෙක ආරක්ෂා කරගත යුතුයි. ඒ සිදුවෙන හානියකට පත්වන රෝදය අනුව තමන්ගේ සිරුරට සිරුරේ ඉන්ද්‍රියට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තම ඉන්ද්‍රිය ආරක්ෂා කර ගැනීමට සිහිතබා ගන්න ඕන. සිහින පලාපල කියන්නේ දැඩි ලෙස ප්‍රතිචාර තියෙන වැඩසටහනක් ඔබ දන්නවා. දැන් අපි සති 3යි මේ වැඩසටහන ආරම්භ කරලා වෙන්නේ. බොහෝ සෙයින් දුර්ගත නැමතුම් ගලා එනවා. බොහෝ සෙයින් ප්‍රතිචාර තියෙන මේ වැඩසටහනට අපිට ඒ නිසා දැන් පළවෙනි දුර්ගත නැමතුම සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. ධම්මික කතා කරන අපිට ජයලින් අයබන් ඔබට. අයබන් ධම්මික මහත්මයා. අයබෝන්. ඔව් ඔබතුමාගේ සිහිනය සඳහන් කරන්න. මම ගිය සතියේ සිකුරාදා දවසේ දැක්කා මේ උදේ 5:00 ඉතර මම වඳුර ජෝඩුවක් එක්ක ඊට පස්සේ එයා හාමුදුර කෙනෙක් වුණා. ඒ වඳුර ජෝඩුවෙක් කෙනෙක් හාමුදුර කෙනෙක් කියලා. ඊට පස්සේ එයා එකපාර උඩ ඉඳන් මේ වඳුර මේ එයා එකපාර බිමට එයා ලොකු එළියක් එක්කා. ඒකයි මට දැනගන්න ඕන. ඇත්ත වශයෙන්ම මෙවැනි සිහිනයක් දුටුවොත් ඇත්ත වශයෙන්ම තිරිසන් ගුණයක් පෙන්නුම් කරන තත්ත්වය එක්තරම උත්තරීතර මිනිසෙක් බවට පත් වෙන සිහිනයක්. ඒ දැකලා තියෙනවා. ඒ තුළ පෙන්නුම් කරන ඔබ යම් කිසි විදියක වැරදි චර්යාවන්ට දැන් උදාහරණයක් මත්පැන් පානය, ධූම පානය වගේ වැරදි චර්යාවකට වැරදි පුරුද්දකට
ඔබ හුරු වෙලා හිටියනම් ඔබ ඒ තුලින් සැනකින් ඉවත් වෙලා ඔබ ජීවිතයේ නිසි පරිදි තීරුම් අරගෙන ඔබගේ ජීවිතේ සාර්ථකත්වය කරා යොමු කරගන්නා වූ සිහිනයක් විදිහට එම සිහිනය සලකන්න පුළුවන්. දැන් යන්නේ ගම්පහට ආයුබෝවන් ඊළඟ මහත්මිය. ආයුබෝවන් දුර්ගතනව සැපිට සම්බන්ධ වෙන ලංකා ගම්පහෙන් ආයුබෝවන්. ඔව්. ඔබතුමගේ සිහිනය සඳහන් කරන්න. මගේ අම්මගේ අපේ අම්මා තමයි දැකලා තියෙන්නේ. ඔව්. අම්මගේ අම්මා මැරිලා ඉන්නේ. එයා දැකලා මේ අපේ අම්මා දැකලා තියෙන්නේ මේ අම්මා මේ ඔව්. අම්මගේ අම්මා එක්කගෙන යනවා මේ බස් එකකට. එක්කගෙන ගියාට පස්සේ මේ 10 කාසි අහුරක් දීලා තිනවා අම්මට. ඒක තමයි හිම. මේ තුල කාරණා දෙකක් කියවෙනවා. එක කාරණේ තමයි ඔබගේ මවගේ මෑණියන්ට පින් අවශ්‍ය බව පෙන්눔 කරනවා නැවත සාර්ථක යහපත් භවයකට යෑමට. ඒ නිසා ආහාර සහ වස්ත්‍ර දානයක් භික්ෂුන් වහන්සේලා එක් නමකට හෝ කීප නමකට දෙන්න ඕන. මොකද මලගින් යාතින් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ආහාර සහ වස්ත්‍ර දාන පිරිකර සහිත දානයක් ලබා දෙන්න ඕන. දෙවෙනි කාරණේ තමයි ඔබගේ මවගේ ආයු ශක්තියට යම්කිසි බලපෑමක් වෙන බවත් ආයු ශක්තිය යම්කිසි ආකාරයකට පිරිහිම් ස්වභාවයකට පත්වෙමින් පවතින බවත් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම එයින් අත්මිදීමට කළ යුතු ඉතාමත් සාර්ථකම ප්‍රතික්‍රමය තමයි ආහාර සහ වස්ත්‍ර දානයක් භික්ෂුන් වහන්සේලා එක් නමකට හෝ කීප නමකට ලබා දීම. ඒක ඉතාමත් හොඳයි. ඒ තුලින් පවතින දෝෂකාරී තත්ත්වය යම් තාක් දුරකට සමනය කර ගන්න පුළුවන්. ඔබ දැකපු හිණයට මොකක්ද වෙන්නේ? ඔබේ සිහිනයෙන් මොනවද ඔබට ඇති වෙන ප්‍රතිවිපාක කියන කාරණාව සම්බන්ධව කතා කරන්න ප්‍රශාන්ත් මල්වේගී මහත්මයා එක්ක. ඔහොමට ඇඳින්න අපි ලබා ගන්නවා කීට විරාමයක්. නැවත ඔබ එක්ක ඉක්මනින් සම්බන්ධ වෙනවා. Very good morning and welcome back to Live at 55. In your local news this hour, a large sum of cash and jewellery have been stolen from several safes at a state bank in Talava, Anuradhapura. Police media spokesperson SP Ruan Gunasekara said the thieves had entered the bank through the back door. They had then cut open several safes and stolen the cash and jewellery. Investigations are currently underway into the incident. We've got some sports news. This hour, the Portuguese national soccer team left Russia yesterday after a stunning defeat to Uruguay ended their World Cup run. The European champions on Saturday failed to find a way out of their problems, with team star and champion Cristiano Ronaldo largely ineffective against Uruguay's well-organized defense and close man-marking, and he appeared frustrated with the lack of delivery from midfield. Ronaldo played a pivotal role in France during Portugal's triumphant campaign at the Euros 2 years ago, and during the tournament in Russia, he became Europe's top international goalscorer and only second in the world to Iran's Ali Day. But his own strong form has not put an end to Portugal's scoring problems, mirroring their Euro 2016 run when they drew all their group games and had less possession than their opponents in all of their knockout matches. Join us again at 12:30 for lunchtime news on TV1. රස්විදින ජීවිතේ ඡන්ද හිමියා සහ ඡන්ද බලය පිළිබඳ අද මැතිවරණ කොමසාරිස්තුමා වැදගත් වැඩක නිරත වුණා. ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් ගැන පහුගිය කාලේ ගොඩක් කතා වුණා. මන් ඊයේ බලන් හිටියා ඉතා වටිනා වැඩසටහනක්. අර මායිම කියන වැඩසටහනේ මන් දැක්ක ජනමාධ්‍යවේදීන් කීප දෙනෙක් හොඳ විග්‍රහයක් කරනවා. නෙළුවා කියන පණිවිඩේ නෙළුම් මාවතට කලබල වුණා ඉක්මන් වෙලා මේ පණිවිඩේ පැතිරුවා. ඔබ දන්නවා චීනය සහ තායිවාන අතරත් නේවිධිම දේශසීමා ප්‍රශ්නයක් තියෙනවා. දශක ගානාවක් තිස්සේ
මයිනේ තුලේ හොඳ හොඳ රස කතා ඇතේ පුදුම හිතෙන ඩීල් රහස් මතුව ඇතේ කියමුනේ ශ්‍රීපාල් රහස් ටික මම දැක්ක මයිම දේශපාලන වැඩසටහන හරහා මාබැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳ සභාවැලිමිට පත් කළ ජනාධිපති කොන්සල් සභාව වාර්තාවේ ඉතුරු බිජු ටිකක් හෝ මෙහෙමනේ මල්චානි පාර්ලිමේන්තුවට ඇමතිස්සව කෑ ගහන්නේ මම නම් ඒක පිළිගන්නේ නැහැ රාජකුමාරයෙක්ුණත් මට නම් එපා ගොඩ වෙන්න රාත්‍රි 8ට මායිමට මායිම දිනපතා රාත්‍රී 8ට ටීවී 1 තුලින් කොළඹ හැමෝම දන්න කොළඹ දන්න කොළඹ ගැන නොදන්න කතා කොළඹ දාසිය කොළඹ දාසිය සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ පොඩි වාහනයක් ගත්තා අවුරු අවුරු කැරගෙන්නේ මේ වීදියේනේ ගින්දගම් පොළවේ සුවඳ කොළඹ දාසිය අවියනා ලස්සන සින්දුවක් බාන්න මේ වෙල්කම් සෝංග් ඔබේ පියවතන් පුත දෙන පහන සිතුවිලි අසිරි මං ආදේක වාට මිත්තකයි දුවන්නේ චූටි දුවන්න චූටි දුවන්න දැන් දඟරැල්ල අද 12:45ට සිහින පලාපල කියන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම රූපවාහිනි වැඩසටහන තමයි මේ වැඩසටහන සිහින පලාපල වැඩසටහන අපි ප්‍රවීණ ජෝතිර්වේදී ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා සමග ඔබට සඳහන් කරන්නේ ඔබේ සිහිනයට මොකක්ද තියෙන ප්‍රතිචාර එහෙම නැත්නම් ඒ සිහිනේ මොකක්ද කියවෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරන්නේ ඔබ බොහෝ සෙයින් සිහින දකිනවා අපි හැම කෙනාම එනිසා අපි ඔබට සඳහන් කරන අපේ දුරකථන අංක 0111 433 44 44 සහ 0111 433 44 66 දුරකථන අංක ඔස්සේ ඔබේ සිහිනය අපට සඳහන් කරන්න ප්‍රශාන්ත් සෝදානම් ඔබ වෙනුවෙන් ඒ සිහිනෙන් මොකක්ද කියවෙන කාරණාව කියන එක සම්බන්ධව ඔබව දැනුවත් කරන්න දුරකථන අංක බොහෝ සෙයින් කාර්යබහුල ඒ නිසායි අපි ඔබට ලිපිනය මතක් කරන්නේ සිහින පලාපල TV1 තැපල් පෙට්ටිය සිය රත්මලාන සිහින පලාපල TV1 තැපල් පෙට්ටිය සිය රත්මලාන ලිපිනෙන් ඔබට හැකියාව තිබෙන ඔබේ සිහිනය අපට ලියා එවන්න අපි සූදානම් මේ සිහිනෙන් මොකද කියවෙන්නේ කියන කාරණාව සම්බන්ධව ඔබට කියන්න ප්‍රශාන්ත් මහත්මයා අපිට අපේ කණ්ණාඩියකින් අපි මූණ බලන වෙලාවක අපි බොහෝ සෙයින් වයසට ගිහිල්ලා කියලා හීනෙන් පේනවනะ ඇත්ත වශයෙන්ම ඔබට නිරෝගී බව ජීවිත තුළ අත්පත් වෙන සිහිනයක් වශයෙන් තමයි පෙන්වුම් කරන්නේ ඔබගේ තාරුණ්‍ය ඔබට අත්පත් වෙන ඔබගේ නිරෝගී බව ජීවිතයට ලැබෙන සිහිනයක් වශයෙන් එය හඳුන්වන්නට පුළුවන් ගිය ඇතුළේ ඒ දල් වල තියෙන පහනක් ඒ එකපාර එන සුළඟකින් නිමිල යනවනะ එනම් පවුලේ ළඟම ඥාතියෙකුට තමාගේ පවුලේ සිටින ආලෝකයක් බඳු ඥාතියෙකුට මරණයක් හා සමාන ශෝකජනක තත්ත්වයකට පත්වෙන විදිහේ සිහිනයක් වශයෙන් තමයි මේ පෙන්වුම් කරන්නේ. ඒ නිසා එවැනි සිහිනයක් දුටුවොත් ඇත්ත වශයෙන්ම මේ පැරණි කාලේ අය මේ කිරිගහකට ගිහිල්ලා කතානකට ගිහිල්ලා කිරිගහක් පුසුළු තුවාලයක් කරලා ඒ කිරිවලට ඒ සිහිනය කියන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ඇත්ත වශයෙන්ම විද්‍යානුකූල පදනමක් ඒ තුළ තියෙනවා. ඒතුල තමන්ගේ ද්වේනි ශක්තිය තුළින් ඒ කිරිවලට තියෙන ශක්තිය උකහාගෙන අර තියෙන අනිෂ්ට දෝෂය යටපත් කිරීමක් මර්ධනය කිරීමේ ගුණයක් තියෙනවා. එවැනි සිහින ඇත්ත වශයෙන්ම දැකීම ඊටම අයහපත් බව තමයි කියන්න තියෙන්නේ. අපේ සුනිල් මහත්මයා කතා කරනවා වලපනේ නායිබන් ඔබට. ආයිබන් මේ මන් දැක්කේ මේ මෑණියෝ දෙන්නෙක් ඉන්නවා. මෑණික මොන මෑණියද? මේ ආරාමයක. ඔව්. ආරාමයක. ආරාමයක සිල් මෑණියෝ දෙන්නෙක් ඉන්නවා දැක්කා. ඉතින් මෙහෙමයි දුටුපමණින් ඒක කුමක්ද කරේ හිටිය කියන එක අදහසක් නැහැ. නමුත් එවැනි සිහිනයක් දුටුවාම ජීවිතය පිළිබඳව යම්කිසි ආකාරයක
යථාර්ථය අවබෝධ කර ගැනීමේ අවකාශ සැලසෙන සීනියක් වශයෙන් තමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා ජීවිතයේට යම්කිසි ආකාරයක ආගමික භක්තියක් ආගමික ගෞරවයක් තමා තුළ ඇතිවන වෙනදාට වඩා ජීවිතයේ යථාර්ථවාදීව සිතා බැලීමට උනන්දු වන උත්සුක වන කාල පරිච්ඡේදයක් වශයෙන් එළමෙන කාල සීමාව ඉදිරි කාල සීමාව හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබට දෙදෙනෙකුගේ උදව් උපකාර ලැබෙනවා. ඒ තුළින් ඔබගේ ජීවිතයේ ආධ්‍යාත්මික වශයෙන් උසස් දියුණුවක් ලබා ගත හැකි වෙන සිහිනයක් වශයෙන් එය හඳුන්වන්නට පුළුවන්. අපි හැම කෙනාම කැමති අපේ අනාගතය කොහොමද දිගහැරෙන්නේ, අපේ අනාගතය කොහොමද විසඳෙන්නේ කියන කාරණා සම්බන්ධව දැනුවත් වෙන්න අපිට තව අවුරුද්දකින් මොනව වේද, තව අවුරුදු 10කින් මොනව වේද, අපි හිතන විදිහම අපිට ඉගෙන ගන්න පුළුවන් මේ විදිහ, අපි හිතන රැකියාවම අපිට ලැබෙයිද, අපි මේ කරන බිස්නස් එක, අපි කරන ව්‍යාපාරය හරියටම සාර්ථක වේද කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. නමුත් මේ ජ්‍යොතිර්වේදින එහෙම නැත්නම් සිහින පලාපල වලින් අපිට කියන්න හැකියාවක් තියෙනවා. ශතපත් සදාහන් කරන පරිදි කොහොමද අපි අපේ අනාගතය විසඳන්නේ කියන කාරණා සම්බන්ධව අපිට දැනුවත් වීමක් ලබා ගැනීමේ හැකියාව තිබෙන බව එතුමන් සඳහන් කරනවා. අපි දුරකථන අංක මතක් කරනවා ඔබට 0111 433 44 44 සහ 0111 433 44 66 දුරකථන අංක. අපිට ඉරේෂා මහත්මිය සම්බන්ධ වෙනවා මහියංගනේ. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඔව් ඔබතුමගේ. ඔව් සිහිනේ සඳහන් කරන්න. මගේ සිහිනේ මේ මම දැක්ක මේ ගොඩ අසූචි ගොඩක මේ මගේ අසූචි අත ගන්න. මේ ඒවා මේ එක මෑහික් තියනවා දැක්කා. ඒ සිහිනය ඔබට විශාල වස්තුවක් ඇත් වශයෙන්ම ආර්ථික වශයෙන් විශාල ප්‍රතිලාභයක් ලැබෙන අතරම ඔබ කරන්නා වූ අඥානවන්ත දෙයක් නිසා ඒ සියල්ල ඔබට අහිමි යෑමක් පෙන්වුම් කරනවා. උදාහරණයකට ඔබට ලැබෙන දෙයක් ඔබ කාට හරි ණයට හෝ පොලියට හෝ එවැනි දෙයකට යොමු කරවල එය අහිමි කර ගැනීමක් පෙන්වුම් කරනවා. ඒ නිසා ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඒක නිකන් හරියට අතට දීලා අතින් උදුර ගන්නා වගේ දෙයක් වෙන බවක් පෙන්වනවා. මේස ඔබට ලැබෙන යම්කිසි මිල මුදලක් යම්කිසි දේපලක් වගේ දෙයක් ඔබ ආරක්ෂා කරගන්න සිහි තබා ගන්න ඕන. මේ සිහිනය ඇත්ත වශයෙන්ම ලාභය සමගම අලාභයක් ඇති කරන සිහිනයක්. සැලකිලිමත් හිටියොත් අපිට ඒ தත්ත්වය මගහැරගන්න බැරිද? ඒක මගහැරගන්න කලින් දෙන ඉඟියක් තමයි ඔය සිහිනය කියන්නේ. හ්ම් හ්ම්. එනිසා ඒක ඉතාමත් වැදගත්. ඒ නිසා සිහිනයෙන් පෙන්눔 කරන දේ අපිට ඒ තියෙනමයි කියලා එකක් නැහැ. ස්ථිර වශයෙන්ම වෙන දේවල් ඒවා. ඒ වෙන දේ ඔබට වළක්වා ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව තියෙන්නට ඕන. මතක තියාගන්න ඔය නිමිති ශාස්ත්‍රය කියන එක ඉතාමත් වැදගත් ශාස්ත්‍රයක්. බොහෝ වෙලාවට අපිට යම්කිසි දෙයක් ආරම්භ කරනකොට අපිට ඒවයි නිමිති වලින් පෙන්눔 කරන පරිසරක නිමිති බාහිර පුද්ගලයන් තුලින් හැසිරීම් තුලින් අන්‍ය පරිසරය තුලින් අපිට පෙන්눔 කරනවා. නමුත් ඒව අවබෝධ කරගැනීමේ ප්‍රඥාව සහ ඥානය අපිට නැහැ බොහෝ දෙනෙකුට. ඒ නිසා ඒ කියන්නේ මොකද්ද, කෙරෙන්නේ මොකද්ද කියන එක අවබෝධ නැහැ. මම දන්න එක්තරා කතාවක් තියෙනවා. මේ එක්තරා මේ දෙහිවල බෝම්බෙන් පහුගිය කාලේ එක්තරා කෙනෙක් මරණයටපත් වුණා. එයාලගේ ගෙදර ගියාම හැමදාම ඔහු කියන්නේ මේ මම ගිහිල්ලා එන්නම් අම්මේ කියලාලු. එදා ඔහුගේ මාළේ ගලවලා අම්මගේ අතට දීලා මම යන්නම් අම්මේ කියලා ගිහින් තිනවා. ඉතින් එවැනි දේවල් තමාතුලින්ම කරනවා. සමහර එවැනි දේවල් තමාතුලින්ම තමාගේ ආයුෂ ඉවර වෙන බව යම් යම් ඉඟිමගින් ප්‍රකාශ වෙනවා. තමාතුලින්ම කරනවා, බාහිර පරිසරය තුලින්ම කරනවා. එයා අඳුනාගන්නේ මේ ශක්තිය සහ හැකියාව තියෙන බොහොමත් කිහිප දෙනාටයි. එවිනියට තමයි සිහින විශ්ලේෂකය කියලා කියන්නේ. දැන් දේහ ලක්ෂණ විශාරදය. දැන් අපි ඕනම කෙනෙකුට දේහ ලක්ෂණ පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙනවා. මොකද අපි දැන් ගෙදර ඉන්න ආච්චි කියනවා මේ මනුස්සයා නම් හොඳ මනුස්සෙක් පාටයි. මෙයා නම් කපටික් පාටයි. එහෙම කියනවා. ඇත්ත වශයෙන්ම ඒ දේ සත්‍යයක්. සියුම්ම විශ්ලේෂණය කරනකොට ඒ දේ සත්‍යයක්. ඉතින් සෑම දෙයක් තුළම අපිට බාහිර පරිසරයෙන් අනාගතය වෙන සිදුවීම ගම්මය කරන නැත්නම් ඒවා ස්ථාවර කරන ස්වරූපයක් තියෙනවා. ඒක අඳුනාගැනීමේ හැකියාව සහ කෞශලතාවය දිනු කරගත්ත පුද්ගලයා තමයි සිහින විශාරදයක් හෝ දේහ ලක්ෂණ විශාරදයක් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් වෙන්නේ. ඒක ඉතාමත් වැදගත් විෂයක් මේ විෂය. කිසියම් කෙනෙක් සුනකවරයනක් දැක්කොත් පාර යනවා දැක්කොත් එහෙම සිහිනෙන් මේකෙන් මොකද්ද කියවේ? මේ තුලින් කියවෙනවා ඔබ රණ්ඩුවකට පැටලෙන බව. ඒ නිසා ඔබ ටිකක් ප්‍රවේසම් වෙන්න ඕන. විරුද්ධවාදීන් සතුටන් ඇති කර ගැනීමෙන් ප්‍රවේසම් වෙන්නට ඕන. අවේලාවේ වීති සංචාරය නොකළ යුතුයි. ඔබට විරුද්ධව සතුරන් කැරලි ගැසෙන ස්වභාවයක්, සතුරන් සූදානම් වෙනවා අපි මෙයාට පහර දෙමු, මෙයාට අල්ලගෙන ගහමු කියලා. අන්න එවැනි සතුරන්ට තමන් මැදිවීමක් පෙන්눔 කරන හේතුවක් එය. ඒ නිසා ඔබ ඉතාමත් ප්‍රවේසම් වෙන්න ඕන. එවැනි සිහිනයක් දුටුවොත් ඇතමිට ඔබට මාරාන්තික මට්ටමේ තුවාල සිදු කිරීමේ ඉඩකඩ ඒ සිහින තුළ කියවෙනවා. අපේ මුඛයේ තියෙන දත් හැලෙනවා වගේ අපිට දැනුනොත්, එහෙම හැලිලා තියෙනවා පෙන්නොත් අපිට ඒකෙන් මොකක්ද කියවෙන්නේ? ඇත්ත වශයෙන්ම මෙය තමාගේ මුඛේ ඇඳි අනුවත් ඒ වෙනස් වෙනවා. දැන් උඩු ඇඳි සහ යටි ඇඳි විස්තර කරමු. ඇත්ත වශයෙන්ම දැන් උඩු ඇඳි දත් නම් තමන්ගේ වැටෙන්නේ තමන්ගේ පියපස
අයට අගුණයි. යටියන් දෙන්නම් තමන්ගේ මව් පස අයට අගුණයි. ඉදිරි දත්නම් තමන්ගේ උඩුවැන්දි ඉදිරි දත්නම් තමන්ට අගුණයි. යටියන් දෙ දත්නම් තමන්ගේ සහෝදර කාරකාදීන්ට අගුණයි. දැන් මෙතන සහෝදර කියලා කියන්නේ තමන්ගේ විශ්වාසනීයත්වයේ ගොඩනගාගත් අයට. දැන් තමන්ගේ හොඳම යාළුවත් සහෝදරෙක් වෙනවා. මොකද බුදුන් වහන්සේ කියලා තියෙන්නේ විශ්වාසා පරමාඥාති. අම්මා වුණාවත් තාත්තා වුණාවත් නිසා නෙමෙයි තමන්ගේ සහෝදරයා අක්කා මල්ලි නංගි අයියා වෙච්ච නිසා නෙමෙයි තමන්ට විශ්වාසය දිනාගත්ත පුද්ගලයා තමයි ඥාතිය වෙන්නේ. මම හිතන ඔබට ඒක අද්දකීම දන්නේ නැති ඔබ ඔබගේ අතිශයින් පෞද්ගලික රහස් ඔබගේ ගෙදර කෙනෙක් එක්කවත් නෙමෙයි කියන තමන්ගේ හොඳම යාළුවත් එක කියනවා. අන්න එතන ඥාතිත්වයේ තියෙන්නේ. එවැනි ඥාතින්ට පවා අගුණ වෙනගෙන දෙන සීනියක් ඒ ඇත්තෙම ඉතාම නරක සීනියක් වශයෙන් තමයි පෙන්눔 කරන්නේ. චන්ද්‍රිකා අපිට කතා කරනවා කරන් දෙනේ නයි බන් ඔබට. අයි බවා මේ මං හේනෙන් දැක්කේ මං දැන් ඉස්කෝලේ ගිහලා ඉවරලා වෘත්ත නම් කෙනවා. ඔව්. හෙලෝ. ඔව් අපිට ඔබ හොඳින් ඇහෙනවා සීනිය දිගටම සසහන් කරන්න. මේ හැමදාම හේනෙන් දැක්කේ ඉස්කෝලේ එක්සෑම් එක ලියන්නේ නැරවහ බෑමට ඒක ලියන්න වෙන්නේ. දැන් විභාගේ ලියන්න යනවා විභාගේ ලියා ගන්න වෙන්නේ නැහැ. ඔබට නොයෙකුත් අවස්ථාවන් එදෙනවා ඔබගේ දැනුම සහ හැකියාව කුසලතාවේ දියුණු කරගන්න දෑතේ කර්මාන්ත නොයෙකුත් දේවල් වලට අවස්ථාව යෙදෙනවා යෙදිලා නැති වෙනවා. ඒක ඇත්තෙන්ම ඒක යහපත් සීනියක් වශයෙන් හඳුන්වන්නට බෑ. ඔබ විභාගේ ලියනවා දැක්කනම් හොඳයි. ලියන්න ගිහලා ලියන්න නොහැකි වෙනවා කියලා කියන්නේ ඔබට ඔබගේ හැකියාව සහ කෞශල්‍යතාවය දියුණුවටපත් කරගැනීමේ අවකාශ සැලසින්න ඇවිල්ලා ඒවා ඉතාමත් අභාග්‍ය සම්පන්න විදිහට ඔබගෙන් ගිලිහි යෑමක් පෙන්눔 කරනවා. ඒ නිසා ඔබට රැකියාවක් වගේ දෙයක් ලැබෙන්න ගියොත් ඔබට දෑතේ කර්මාන්තයක් ඔබගේ හැකියාවක් දිනු කරගන්න ඔබට නව දැනුමක් ලබා ගන්න අවස්ථාවක් ලැබුණොත් නොබැකිලිව එම අවස්ථාව ලබා ගන්නට හැකි උපරිම උත්සාහය යොදන්න ඕන. එවිට ඔබට මේ පවතින බාධකය ඉවත් කරගත හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉරෝෂා කතා කරන කුරුණෑගලින් අයබන් ඔබට. අයබන් ඉරෝෂා. නෝනේ මේ මාගේ විතරම වගේ. හෙලෝ. ඔව් අපට ඔබ හොඳින් ඇහෙනවා. මට දැනගන්න ඕනේ මම මේ විතරම වගේ නිකන් ගහගෙන යන වතුර දකින්නවා. සැඩ පහරවල් වලට යටි වෙලා මාව මේ ගහගෙන යනවා. විතරම ජලාශ වලට බැහැලා මන් ආනවා. ඒක මොකටද කියලා දැනගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ඔබ ප්‍රවේශම් වෙන්න ඕන ඔබ රැවටීමකට හසු වෙලා ඔබ සන්තක මිලමුදල් ආදිය තව කෙනෙකු ඉතාමත් වංචාකාරී විදියට ප්‍රයෝගකාරී විදියට ලබා ගන්නවා පෙන්눔 කරනවා. ඇතැම් මිලමුදල් පමණක් නෙමෙයි ඇතැම් විට ඔබගේ ඔබට යම්කිසි විදියක ඔබගේ තියෙන ආත්ම ගෞරවයට පවා කැළැල්ල ඇති වෙන ආකාරයේ හේතු නිදන පිහිටීමක් ඔබ ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕන නන්නාඳුන පුද්ගලයන් සමග කරන්නා වූ ඕනෑම ආකාරයක ගනුදෙනුවකදී. මනෝගේ මහත්මයා අපිට මේ සමහර වෙලාවට අපි හිතමු පම්පැදුරක් අපිට වියා ගන්නත් දැ අපිට ඒ දැනුම නැහැ. හැබැයි රැට හීනෙන් පේන අපේ ලස්සන රටාවකට පම්පැදුරක් වියනවා. මේ ඉතාමත් සුබ සිහිනයක්. ඔබ ඔබගේ අනාගතය සම්බන්ධ සැලසුම් ඉතාමත් කාර්යශූර ආකාරයට ඉතාමත් දක්ෂ විදියට කාලය කළමනාකරණය කරගෙන සැලසුම් සහගතව ඔබගේ අරමුණු සහ ඉලක්කයන් කරා යන ඉතාමත් යහපත් සිහිනයක් වශයෙන් මේ හඳුන්වන්නට පුළුවන්. ඔබ ඔබගේ ජීවිතය නිසි පරිදි සාර්ථක ලෙසට ඉදිරියට ගෙන යාමට හැකියාව උදා කරගන්නා වූ සිහිනයක් එය පෙන්눔 කරන්නේ. දිලෘක්ෂ කතා කරන අපිට වත්තේ ගමෙන් ආයිබන් දිලෘක්ෂි. ආයිබන් සර්. ඔබගේ සිහිනය සඳහන් කරන්න. සර් මට මම දැක්කා කන්දක් තල්ලක ඉඳන් කල්ලෙහා ඉඳන් උඩට වෙන අල්ලපු ගෙදරක මිනි පෙට්ටියක් උඩට අරන් එනවා. හලෝ. හරි. මේක ඇත්තටම ඉතාම සුබ සිහිනයක්. මේක ඔබ ඉතාමත් දුෂ්කරතා මැද්දේ ඔබගේ අරමුණු සහ ඉලක්කයන් කරා යන්නට ධෛර්ය සම්පන්නව කටයුතු කරන සිහිනයක් වශයෙන් තමයි හඳුන්වන්නට පුළුවන්. මේ ඔබගේ අනාගත සැලසුම් සහ ඉලක්ක සපුරා ගන්නට පුදුමාකාර විදිහට බාධක දුෂ්කරතා මැද්දේ ඔබගේ අනාගත ඉලක්කය සහ අරමුණු කරා යන්නට ඉතාමත් ධෛර්ය සම්පන්නව කටයුතු කරන ආකාරයේ සිහිනයක් මෙය ඔබට ජයග්‍රහණ ලැබෙන සිහිනයක්. රුවිනි මහත්මිය අපිට සම්බන්ධන වැලිකන්දෙන් ආයි බොන්න ඔබට. අයි බෝවන් සර් මේ මට දැනගන්න ඕනේ මේ පෞද්ගල දවසට මට බිලේ මතක නැහැ. අලි රංචුවක් ඇවිල්ලා ගේලි වට කරලා ඒ කාලේ දොර කඩාගෙන ඇතුළට එනවා වගේ මිනිහක් දැක්කා සමහර තුනේ. එහෙම හොඳ එකක්ද කොහොමද කියලා දැනගන්න යොමු නම් මට. ඔබ විවාහ වෙන්න ඉන්න කෙනෙක්ද නැත්නම් විවාහ වෙච්ච කෙනෙක්ද? විවාහ වෙලා ඉන්නේ සර් මේ සමාලත් ඉන්නවා මට. ඔව් මතක තියාගන්න මේක දරුපලයක් ලබන්න තියෙන වාසනා ගුණයක් පෙන්වන සිහිනයක්.
එනිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔබට දරුවෙක් ලැබෙන්නට තියෙන සිහිනයක් මේ මම මේ ගැනත් කියන්නම් දැන් දොර කඩාගෙන ඇතුළේලා තියෙන්නේ මේ නිසා ඔබ ඇතැම් විට උපත් පාලන ක්‍රමයක් හෝ යම් කිසි දෙයක් භාවිතා කළත් ඔබට ඒ උපත් පාලන ක්‍රමය මැඩගෙන දරුවෙක් ලබන්න තියෙන ශක්තිය පෙන්නුම් කරන සිහිනයක් ඒක නිසා මේක ඊටාම සුබ සිහිනයක් වාසනාවන්ත දරුවෙක් පිළිසඳ ගන්නා වූ සිහිනයක් ඔබ යම් කිසි ආකාරයක උත්පත්ති පාලන ක්‍රමවේදයක් භාවිතා කළත් එය ක්‍රියාත්මක නොවි දරුවෙකු ලැබීමේ ශක්තිය සහ බලය පෙන්නුම් කරන සිහිනයක් නිමේෂ මහත්මිය අපිට කතා කරනවා අයබඩ් නිමේෂ හයි ගෝන් මට තියෙනවා මගේ තාත්තා දැන් ඉනවුරුදු දෙසැම්බර් 10 වෙනි තියෙනවා ඊට පස්සේ මම දවස් කනකට පස්සේ තාත්තගේ අයිය ලොකු තාත්තයි මගේ මේනිත්යි දෙන්නම දෙන්නම දැක්කා මගේ ලොකු තාත්තා ජීවතුන් අතර තාත්තයි මේනිත්යි නැහැ මගේ තාත්තා ජටාවක් කොළොඩ ගැටගෙන මගේ මේනුත්තා පරිස්සමක් ඇඳලා කෝට් එකක් වගේ දාලා ඉතියා ඒ වගේව අඳින්නේ නැහැ මට දැනගන්න ඕන මොකද කියලා ඒ කියන්නේ ඔබගේ ලොකු තාත්තගේ ආයු ශක්තිය අවසන් බවක් පෙන්වුම් කරනවා. මේ නිසා ලොකු තාත්තා යම් කිසි ආකාරයක සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමකට පත් වෙන බවත් ඔහුගේ ආයු ශක්තිය අවසන් බවත් කියවෙන සිහිනයක් මෙය. ඊට අමතරව ඔබ මලගින් යටින් සිහි කරලා ආහාර සහ වස දානයක් වික්ෂුන් වහන්සේලා එක් නමකට ඔහු කීප නමකට දීලා පින් අනුමෝදනාවක් කරන්න. එය වඩාත් යහපත් වෙයි. විශේෂයෙන් ලොකු තාත්තට අතගස්සවලා පිළිකරක් පූජා කරන්න. ඊට අමතරව දානය පිළිගන්වන්න භික්ෂුන් වහන්සේලාට ඒ වඩාත් යහපත් වෙනවා. ඒ තුළින් පවතින ග්‍රහදොස් අගුණ දායිත්වය යම් තාක් දුරකට සමනය කරගත හැකි වෙනවා. නිරංජල මහත්මියට ඊළඟ අවස්ථාව ගාල්ලෙන අපිට කතා කරන්නේ අයබොන් ඔබට. අයබොන් මේ මට දැනගන්න ඕන මම හීනින් දැක්ක මගේ තාත්තා නසීර කියලා මම හඳනවා. ඔව්. අයබොන් මේ මහත්මයට දැනගන්න ඕන ඒ ඔබගේ අනාගත අපේක්ෂාවන් සහ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කරන වාසනා ගුණය උදා කරන ඔබගේ ජීවිතයේ කටයුතු සාර්ථකත්වයට පත් කරන සිහිනයක් වශයෙන් පෙන්වුම් කරනවා. කෙසේ නමුත් ඔබගේ මවගේ සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව තරමක් දුර දුර්ලභයි තත්ත්වයන් පෙන්වුම් කරන නිසා ඒ පිළිබඳව තරමක් දුර සැලකිලිමත් වෙන නමුත් එය ඔබට වඩාත් යහපත් සිහිනයක් වශයෙන් තමයි පෙන්වුම් කරන්නේ. 011 433 44 44 සහ 011 433 44 66 මේ අංක දෙකම බොහෝ සෙයින් වෙහෙසෙනවා මේ සම්බන්ධව. අපි ඔබට ලිපිණියත් මතක් කරනවා සිහින පලාපල TV1 තැපැල් පෙට්ටිය 100 රත්මලාන සිහින පලාපල TV1 තැපැල් පෙට්ටිය 100 රත්මලාන ලිපිණියට ඔබේ සිහින අපිට ලියා එවන්න කියන ආරාධනාව සිද්ධ කරනවා. දුරකථන මාර්ග ඔස්සේ ආපු තවත් ප්‍රශ්නයක් තමයි මල්ලවගේ මහත්මයා මේ අපි දවල්ට අපිට ඇතිවන සිද්ධි අපි දකින්න දේවල් රැයට හීනෙන් පේනවා කියලා මේවත් ඇත්ත වෙනවද කියලා. නෑ දවල්ට දකින්න දේ රාත්‍රියේ පේන එක ඇත්ත වශයෙන්ම ඒක අඩ නිින්දේදී සිදුවෙන සිදුවීමක්. ඒක පූර්ණ නිින්දකදී සිද්ධ වෙන සිදුවීමක් නෙමෙයි. මේ නිසා එවැනි සිහින සැබෑ වෙන සත්‍ය සිහින නෙවෙයි. මම මීට පෙරත් සඳහන් කරා සිහින ආකාර 8ක් පෙන්වුම් කරන එයින් ආකාර දෙකක් තමයි ක්‍රියාත්මක කරන පෙන්වුම් කරන්න කියලා. නිසා දවාලේ දුටු සිහිනයක් නැවත වතාවක් රාත්‍රී දෙක තමාගේ මනස තුළින් යම්කිසි ආකාර තමට දැర్శණය වෙනවා නම් එය සත්‍ය සිහිනයක් වශයෙන් ඒ තුළින් තමාගේ අනාගතය පිළිබඳව කියවෙන සිහිනයක් නෙමෙයි. ඒ තුළ ඉතා පැහැදිලිව කිව යුතු කාරණයක් තියෙනවා. තමන් අඩලින්දක සිටින බවත් ඒ තුළින් තමාගේ නිසි පරිදි මනසට විවේකයක් නොලබන බවත් ඒ ඔබගේ මානසික ආතතිය වැඩි කරන්න හේතු වෙන බවත් පෙන්වුම් කරන නිසා ඔබ ගැඹුරු නිින්දකට යන්නට සෑම දිනක සිහි තබා ගන්නට ඕන. අනවශ්‍ය ප්‍රශ්න උදාහරණයක් විදිහට මම කියනවා නම් ඔය හෑන්ඩ් ෆෝන් මේ ජංගම දුරකථන නොයෙකුත් රූපවාහිනී වැඩසටහන් බලන අතරතුරදී නිදා ගන්න සූදානම් වෙන ගමන් නොයෙකුත් සින්දු නොයෙකුත් දේවල් අසමින් නිින්දට යනවා. එවැනි දේවල් වලින් වැළකී බොහොම මානසික වශයෙන් සුවබරදායි නිින්දකට යොමු වෙනට හැමෝම සිහි තබා ගන්නට ඕන. හිරුණි කතා කරනවා අපිට කටුගස් තොටින්. අයබෝන් හිරුණි. අයබෝන්. ඔව්. ඔබේ හෙලෝ. ඔව් සඳහන් කරන ඔබේ සිහිනය. මම මේ හීනෙන් දැක්කේ මේ මම හතරම් බඩු වැදුවන් නිවෙලට ගිහිල්ලා එකතර නෙමෙයි ගොඩකට ගිහිල්ලා බඩු තෝරන්න ගියා. මේ හෙලෝ. ඔව් අපට ඔබ හොඳින් ඇහෙනවා. ඊට පස්සේ මේ මං ගියාට පස්සේ මේ එතන තව ප්‍රෙග්නන්ට් කෙනෙක්ට යාවි තාත්තත් එක්ක ඇවිල්ලා ගියා මමත් ප්‍රෙග්නන්ට් මේ ඉතින් කොහොම හරි ඒගොල්ලෝ ගත්ත මුදු දෙකක් මම ගෙදර අරගෙන ඇවිල්ලා තිබ්බා.
ගෙදර අරගෙන ඇවිල්ලා ආයේ මගේ නෙවෙයි කියලා මට දැනුන නිසා මම ආයේ කඩවල් කඩවල් ගාන ගිහලා එයාලට හොයලා දෙන්න ගියා. ඒක තමයි සිහිනේ නේ? ඔව්. මේ සිහිනේ ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. ඔබ සතු වටිනා කියන දෙයක් ඔබ අතින් අතපසුවීමක් නැතිවීමක් පෙන්නුම් කරනවා. නැතිවීමක් පෙන්නුම් කරලා ඒ ලැබෙන කෙනා නැවතත් ඒ ඔබට ලබා දීමට උනන්දු වුණත් ඔබට ලබා දීමට ඒ අදාළ පුද්ගලයාට නොහැකි වෙන බව පෙන්නුම් කරන නිසා ඔබ සතු වටිනා බඩු බහරාදිය විශේෂයෙන් ආරක්ෂා කරගන්න මතක තියාගන්න ඕන. මේ ඔබගේ බඩු බහණ්ඩාදිය නැති වෙන සුළු සිහිනයක් වශයෙන් තමයි පෙන්නුම් කරන්නේ. ගාලෙන් කතා කරන අපිට චමිත්, ආයිබන් චමිත්. චමිත් ආයිබන්. ආයිබන් මහත්තයා. ඔව්, ඔබේ සිහිනේ සඳහන් කරන චමිත්. මගේ මහත්තයා මම ගෙදර ගම්බාර දේවානාථගේ පහන් ආලෝකේ පත්තු කරනවා. ඒ ගම්බාර දේවානාථගේ පහන් පත්තු කරනකොට මට තේරෙනවා මේ මම සමාජාසුරට හිතා ගන්නකොට මේ පත්තු කියන්නේ පේනවා, ඒ පත්තු කියන්නේ පේනවා. ඊට පස්සේ ආදී අම්මර පහන් ආලෝක ගල්වන එක පේනවා. ගම්බාර දේවානාථගේ අවතාර පේනවා. මොකද ඒකේ ඇත්ත වශයෙන්ම මෙය ආකාර දෙකකින් විග්‍රහ කරන්න පුළුවන්. ඔබ තුල දැඩි ලෙස දේව භක්තිය තියෙන නිසා, ඒ දේව භක්තිය නිසා පෙන්නුම් කරන සිහින වෙන්නට පුළුවන්. ඒක ටිකක් බලන්නට ඕන. ඔබ අර මධ්‍යම යාමේද පශ්චිම යාමේද දකින සිහිනද කියලා. ඊළඟ කාරණේ තමයි මෙවැනි සිහින දකිනකොට අනෙක් කාරණය මේ ඔබ දෙවියන් වෙනුවෙන් දන්වන්නා වූ පහන් දැල්වීම සිදු කළත් ඔබ අතින් යම්කිසි ආකාරයක දැනුවත් හෝ නොදැනුවත් යම්කිසි ඒ දෙවියන්ගේ තියෙනා වූ ශක්තියට නොගැලපෙන ආකාරයේ අපත්‍ය සිදුවීම් ඒ නිවස ආශ්‍රයෙන් සිදුවන බව. එයද එසේ පෙනීමට හේතු වෙනවා. ඒ මොකක්ද කියන එක විග්‍රහ කර ගැනීම ඔබ සතු කාර්යයක්. එනිසා ඔබ බලන්න ඒ දෙවියන්ගේ තියෙනා වූ ඇල්ම බැල්මට ගැලපෙන්නට ඒ දෙවියන් ඔබ යම්කිසි ආකාරයක යම්කිසි දෙවියන්ට ගෞරවණීය විදිහට යම්කිසි දෙයක් කරනවා නම් පහනක් දල්වනවා නම් එය එලෙසම සිදුවිය යුතුයි. ඒ තුළ තාවකාලික පිළිස කරලා අනිකුත් වේලාවට ඊට නොගැලපෙන ආකාරයේ කටයුතු වල නිරත වෙන්නේ ඒ නිවස ආශ්‍රයෙන් යම්කිසි ආකාරයක පුලුට වගේ දේවල් ඒ නොගැලපෙන දේවල් ඒ තුළ කරනවා නම් එය දිව්‍යන්ගේ ආකර්ෂණය ලැබී යාමට දිව්‍යන් කෝප වීමට හේතු වෙනවා. එය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා ආකාර දෙකකින් මේ විග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා එය හරියාකාරව තේරුම් ගැනීම ඔබ විමර්ශනාත්මකව සිතා බලනවා නම් එය ඔබටම අවබෝධ වෙයි. තවත් අමතුමක් තිබෙනවා රත්නපුරෙන් කතා කරනවා මහේෂා, ආයිබන් මහේෂා. මම මේ හීනෙන් දැක්කා දැන් අවස්ථානකට කලින් මේ කළු කූඹි ඒ ගෙට එනවා මේ හැම කියන්නේ හැම පැත්තෙම අනිකන් සුදු පාටද වගේ අරගෙට එනවා දැක්කා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් දැනගන්න. ඔබට ඇත්ත වශයෙන්ම මේ එලෙස සිහිනයක් දැකීම ඔබට ඉතා යහපත්. ඔබ ඇත්ත වශයෙන්ම නිවසේ යම්කිසි වෙනසක් කරාද කියන එක මට දැනගන්න තිබුණා නම් හොඳයි. ආ ඉන්නවද? ඔව් මහේෂා මාත්මේ ඉන්නවා. ඔබ යම්කිසි නිවසේ යම්කිසි අලුත් වැඩියාවක් වෙනසක් කරාද? උළුහව ජනෙල් වල යම්කිසි වෙනසක් කරාද? පෞගී කාල සීමාව තුළ. එහෙම කරේ. එහෙම කොහොම නමුත් මේ යම්කිසි යහපත් කාල පරිච්ඡේදයක් ඔබට උදා වී ඇති බව පෙන්눔 කරනවා. ඔබට යහපත් ග්‍රහයකගේ දසාවක් ලබා ඇති බව පෙන්눔 කරනවා. ඔබට ධනය ආදිය ලැබෙන්නට අවශ්‍ය කරන මාර්ගයේදී ඔබ යම්කිසි ව්‍යාපාරයකට ආදී යොමු වෙන්නට අදහසක් ඔබ තුළ ඇත්නම් එය සාර්ථකත්වයට පත් වෙන සිහිනයක්. ඔබ ටිකක් කල්පනා කරලා බලන්න ඔබගේ නිවසේ යම්කිසි වෙනසක් ඔබ දැනුවත් හෝ නොදැනුවත් වෙලා තියෙනවා. එක්ක නිවස ඉදිරිපිට තියෙන නිවසට අවිරමණ ආකාරයේ යම්කිසි වෘක්ෂයක් හෝ ඉවත් වෙලා තියෙනවා. ඒ ඔබට යහපත් සිහිනයක් ඔබගේ ජීවිතයට අනාගතයට ආලෝකමත් වෙන සිහිනයක් වශයෙන් හඳුනන්න පුළුවන්. පද්මිනි මහත්මිය කතා කරන අපිට බොරැල්ලෙන් ආයිබන් ඔබතුමීට. ඔව් සීනේ සදාන් කරමු. දැන් දවස් දෙක තුනකට වගේ වුරුදී මම හීනෙන් දැක් ඇත්තටම මම රූපහාණි අතරේ ශබ්දය අඩු කළා. අපි දුරකථනය ඔස්සේ පබණක් සම්බන්ධ වෙමු. දැන් දවස් දෙක තුනකට වගේ වුරුදී මම හීනෙන් දැක් ඇත්තට මම ගොඩක් ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක්. මම දැක්කා මේ ලොකු හෝල් එකක් වගේ තැනක කට්ටිය කියන්නේ චිවුරු දාගෙන හිටියක් හුඟක් දුරට ගෑනු අය. දැන් මමත් ඒ පොලිමේ ගිහිල්ලා මේ දුන්නම එක්කෙනෙක් මට දුන්න පහනක් පත්තු කරන්න කියලා. මම මේ පහනක් පත්තු කරා. පත්තු කරලා මම එතනින් සිවුරක් අරගෙන මම සිවුරක් දාගත්තා. අරගෙන මම පරිහාට ගිහිල්ලා මම වටපිට බැලුවා සිවුරු දාගත්තු අය ගොඩක් හිටියා. දැන් මම බැලුවා කොයි පැත්තටද මම යන්නේ කියලා. මම හිත හිතියා. ඔක තමයි මම දැකහිනේ.
දැන් ඇත්තටම පහනක් දැල්වීම කියන එක ඉතා යහපත් සිහිනයක් ඔබගේ ප්‍රඥාව නැමැති ආලෝකය ලැබෙන සිහිනයක්. මොකද පහනක් දැල්වීමේ මූලික අභිප්‍රාය තමයි බෞද්ධාගමන කූලව මේ පහනේ ආලෝකය තුළින් අඳුර යම්සේ දුරවන්නේ එලිසින් මාගේ මෝහය නැමැති අන්ධකාරය දුරු වෙන්න කියන අරමුණෙන් තමයි පහනක් දැල්වන්නේ. ඇත්ත වශයෙන්ම ඔබ වගේ කෙනෙක් එලෙස පහනක් දැල්වීම ඔබගේ මෝහය නැමැති අන්ධකාරය දුරු වෙලා ඔබට ප්‍රඥාව නැමැති ආලෝකය ලබන්නට ශක්තිය සහ බලය උදා කරන පිහිටීමක්. නමුත් ඔබ කිව්වා ඊට අමතරව ඔබ සිවුරත් අරගෙන පල්ලෙහාට බැස්සා කියලා. ඔබට ආලෝක මාර්ගයේ පෙනිපෙනි ඔබ වැරදි දිශාවකට යන්නට උත්සාහ කරනවා ඊට අමතරව පෙන්눔 කරනවා. ඒසොබ ටිකක් ප්‍රවේශම් වෙන්නට ඕන ඔබ නිවැරදි මාර්ගයේ ඔස්සේ යන අතරතුර යම්කිසි මිත්‍යා දෘෂ්ටික මාර්ගයකටත් ඔබ පිවිසීමේ වැඩි ඊටකටක් පෙන්눔 කරනවා. ඉන්පසු ඔබට නිසි මාර්ගය හොයාගැනීමට අපහසුව ඔබ කල්පනා කරන තත්ත්වයක් අතරමැදි අවස්ථාවකට ඔබ පත්වෙන බවක් පෙන්눔 කරනවා. දැන් මෙවැනි අවස්ථාවල තමයි සමහර අය කියන්නේ මම මෙච්චර අවංකව ඉන්නවා මටමනේ මේ දේවල් වෙන්නේ අච්චර වැඩි කරන මිනිස්සු අර්ථනම් සැප විඳිනවා මටමයි මේව වෙන්නේ කියලා කියනවා. ඔබ අහලත් ඇති වගේ කියන සමහර අය. බලාගෙනට මේ ඔක්කොම ආගම් බොරු කියලාත් අදහසක් එනවා හිතට. දේශයක් එනවා. තමන් අදහන ආගම ධර්මයේ පිළිබඳව. අන්න එවැනි තත්වයකට පත්වීම පෙන්눔 කරන මිනිස්ස ඔබ ටිකක් කල්පනාකාරී වෙන්නට ඕන. පහන දැල්වීම ඔබගේ ප්‍රඥාව ආලෝකයේ උදා කරන පිහිටීමක්. නමුත් ඒ සමගම ඔබ වැරදි දිශාවක් ඔස්සේ යන බවක් පෙන්눔 කරනවා කල්පනාවෙන් වැඩ කරන්න. අයිරාංගලි මහත්මිය කතා කරන අපට බිබිලෙන් ආයි බන්න ඔබට. ආයි බලන්න. ඔව්. ඔබතුමගේ සිහිනය සඳහන් කරන්න. මම යම්දෙන් දැක්කම මේ ගාන කිවලි ගෑම කනවා මේ ඉතිරිපත් කනවා. ආයි මේ ටොයිලට් දැක්න හැමදාම උතුරලා තියෙනවා. මමත් බැහැලිනේ. අපට ඔබතුමගේ සිහිනය නැවත වතාවක් සඳහන් කරන්න. මම හීනේ හැමදාම මේ ඉතිරිපත් කනවා කි මාත්. ඉතිරිපත් කනවා දකින්නවලු. ඔව්. ඇත්ත වශයෙන්ම ඔබට මේ යහපත් සිහිනයක් එය ඔබ කරන කියන කටයුතුලින් ඔබට විශාල ප්‍රතිලාභ අත්පත් වෙන සිහිනයක්. ඔබට මෙවැනි සිහින දෙටුවාම ඔබට ලැබෙනට තියෙන දීපලක් වගේ දෙයක් નિરાයාසයෙන් ලැබෙන සිහිනයක් පමණක් නෙමෙයි. ඔබ සතු යම්කිසි නිශ්චල දීපලක හිතාගන්න බැරි වටිනාකමක් වෙන සිහිනයක්. දැන් ඔබ හිතනවා මගේ දීපල උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂයයි මගේ මේ ඉඩම් වටින්නේ. එක්වරම හිතාගන්න බැරි විදිහට ඒකේ වටිනාකම 10-12 ගුණකින් ඉහළ යන සිහිනයක්. මේස ඔබට විශාල ප්‍රතිලාභයක් අත්පත් වෙන සිහිනයක්. ඒ ඉතාමත් යහපත් සිහිනයක් වශයෙන් හඳුනන්න පුළුවන්. අපි කතා කරන්නේ අද කොහොමද අපේ සිහින අපි විග්‍රහ කරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් 011-433-44-44 සහ 011-433-44-66 දුරකථන අංග ඔබට තවමත් දුරතයි. අපිට තවත් දුරකථන අවතාවක් තිබෙනවා. ආයිබෝන්. ආයිබෝන්. කුමාර් මහත්මයා අපිට කතා කරන්නේ. ඔව්. ඔබේ සිහින සඳහන් කරමු. මම පටනායක හිටියා. ඒ ඉන්නකොට මම බෝධිමත හිටියේ. ඒ බෝධිමේ ඇන්ලා ගෙදර ගියා මම ඊයේ රෑ රැස්සේ. ඒ යනකොට ඒ ගෙදර මල ගියස් වෙලා ඒ ඇන්ටිට තාත්තා නැති වෙලා ඒ ඇන්ටි එතන මේ ඔළුව තියාගෙන අඳුරන්න ඉන්නවා. ඒකලා ඊට පස්සේ අවසාන කටයුතු දක්වා අපි ගියා. ඇවිල්ලා මම ඒ බෝධිමේ ළමයෙක්ගෙන් ඇඳුමකුත් අරගෙන ඇඳගෙන ඒ ඇන්ටි කියන්නේ දරුව ඇවිල්ලා තියෙන දරුව කොයි කියන්නේ විස්තර අහනවා. ඉතින් ඊට පස්සේ තවත් දේවල් වුණා මට ඒ ටික මතක නැහැ. ඊට පස්සේ ඔය සිද්ධි ටික. ඇත්ත වශයෙන්ම මේ ඔබගේ ජීවිතයේ කටයුතු අනාගතය සම්බන්ධ ඉලක්කවල යම්කිසි සාර්ථකත්වයක් ප්‍රගතියක් උදා කරන සිහිනයක්. නමුත් ඒ සමගම ඔබට දුක්ඛදායක දෙයක් දුර ප්‍රදේශයක ඔබගේ ඥාතියෙකුගේ මරණයක් අසන්නට වෙන සිහිනයක්. මේ ඔබගේ පැත්තෙන් පුද්ගලිකව යහපත් සිහිනයක් ඔබගේ ජීවිතය අරමුණු වලට යහපත් සිහිනයක්. ඒ සමගින්ම ඔබට මම අර කලින් සඳහන් කරපු ආකාරයේ මරණයක් වෙන දුක්ඛදායක දෙයක් අසන්නට සිදුවෙන ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ඔබට එවැනි දෙයකට සහභාගී වෙන්නට සිදුවෙන අවස්ථාවක් කියන සිහිනයක්. අපි වැඩසටහනේ අවසාන භාගයේනේ ලැබෙන තවත් දුරකථන අවතුම් වලට අපි ඉඩ දෙන සූදානම්. ඔබේ පහසු සඳහා ලිපිණය මතක් කරනවා ඔබට. සිහින පලාපල TV1 තැපල් පෙට්ටිය 100 රත්මලාන. සිහින පලාපල TV1 තැපල් පෙට්ටිය 100 රත්මලාන. මේ ලිපිණයට ඔබේ සිහින ලියා එවන්න. අපි සජීවීවම සූදානම් ඔබේ සිහිනයට විස්තර කතනයක් ලබා දෙන්න. ශාන්ත් මලවගේ මහත්මයා ලව. හේරත් මහත්මයා අපිට කතා කරනවා නුවරෙන්. ආයිබන් ඔබට. ආයිබන් හේරත් මහත්මයා. හලෝ, මම වරලින් හේර කතා කරන්නේ. ඔව් මහත්මයා, මම කාලයකට කලින් දැක්කපු කීනියම් එක මම දැක්කා මේ හාමුදුරුව කෙනෙක්
එකෙන් අහනවා ඒ මං හිතන්නේ හාමුදුරු මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. එයාගෙන් අහනවා මම නිවන් දකින්නේ කොතර කාලෙකින් කියලා. ඊට පස්සේ එයා කියනවා තව බව දෙකකින් නිවන් දකින්නවා කියලා. ඉතින් මේ කියන එකන පොඩ්ඩක් මට විස්තර කරන්න. ගොඩක් කාලයකට කලින් දැක්ක කීනයක් මේක. ඇත්ත වශයෙන්ම මේ ඔබ ධර්ම මාර්ගයට යොමු වෙන සිහිනයක්. ඔබ නිවැරදි මාර්ගයේ අවතීර්ණය වෙන්නට ඔබ ධර්ම මාර්ගයට යොමු වෙන්නට වෙනදාට වඩා කායික සහ මානසික වශයෙන් යහපත් සංයමයක් උදා කරන සිහිනයක්. අපි කියන්නේ මේ නිම පීල්ලට වැටෙනවා කියන එක. ඒ නිසා ඔබට ඔබගේ ජීවිතේ ඔබ ලබන්නා වූ ජීවිතේ සෑම අත්දැකීමක්ම ඔබගේ ජීවිතේ අනාගතයේ ආධ්‍යාත්මික වශයෙන් උසස් ප්‍රගතියක් ලබා ගැනීමට හැකියාව උදා කරන සිහිනයක්. මේ එක්තරා විදිහක අධ්‍යාපනික හැකියාවක් පෙන්නුම් කරන සිහිනයක්. ඔබගේ කටයුතු වල යහපත් සාර්ථකත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඔබ හිටි තත්ත්වයට වඩා යහපත් ප්‍රගතිමත් තත්ත්වයකට ජීවිතය අත්පත් කරගන්නා වගේ පැහැදිලිව පෙන්නුම් කරන සිහිනයක්. මලෝගි මහත්මයා අපි නිදා ගන්න කොටේ ගිනි ගන්නවා හිනෙන් දැක්කොත් එනම් ඊටම නරක සිහිනයක් ඔබ ඊට ප්‍රවේශම් වෙන්නට ඕන. ඔබට මානසික වශයෙන් විශාල ආතතියක්යන් අත්‍යවශ්‍යම මානසික විපත බහගන්න උත්කරන සිහිනයක්. ඒක බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ වෙන සිහින දකින්න අය. එවැනි අයට බොහෝ දෙනෙක්ට තියෙන දෙයක් තමයි නිින්ද නොයෑමේ රෝගය. ඒ නිින්ද නොයෑම තියෙනකොට දකින්න සිහිනයක්. මොකද තේජෝ ධාතු කුපිත වීම නිසා මොළයට යම්කිසි විදිහක හානි සිදුවීමක් සිදුවෙන සිහිනයක් වශයෙන් තමයි මේ පෙන්වුම් කරන්නේ. විශේෂයෙන් මානසික විකෘතතාවයන් ඇති වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය භාෂාවෙන් කියන පිස්සු හැදෙන විදිහ සිහින. ඒ නිසා ඊටාම කල්පනාකාරී වෙන්න ඕනේ වෙන සිහිනයක් දුටු විට. ඒ නිසා හොඳින් නිදා ගන්නට අඩුගානේ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඊට අවශ්‍ය කරන ප්‍රතිකාරයක් අරගෙන හොඳින් නිින්ද යන්නට බෙහෙත් හරි අරගෙන නිදා ගන්නට සිහිත බා ගන්න ඕන. එවිට මානසික විකෘතතාවේ යම් තාක් දුරකට සමනය වෙනවා. අදත් අපි කතා කළේ ඔබේ සිහින ගැන. ඔබේ සිහිනේ මොකද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරේ. අපිට අදට තියෙන කාල සීමාව අවසන්. ඒ නිසා ඔබේ නිවසෙන් නික්මෙන්න අපට අවසර දෙන්න. වෙනදා සේම අපිත් එක්ක අද කතා කළේ ජ්‍යොතිර්වේදී ප්‍රශාන්ත් මලවගේ මහත්මයා. හයි බොන්න ඔබතුමාට. හයි බොන්. ඔබත් සුදී අපි එක්ක සම්බන්ධ වුණාට. අපි ලබන සතියේදීත් උදෑසන 10:45 ඔබ එක්ක හමු වෙනවා සිහින පලා බලවලින්.